ඔබතුමා ආවේ මේ රටේ මුදල් නැමැති වෙන්න ආවේ. අන්තිම රාජපක්ෂලා ඔබතුමාට දීලා තියෙන අලලුණු විකුණන්න. අපි කියනවා බන්දුල ගුණවර්ධන නැමැතුමාට එතුමාගේ මම අපස උසස් පෙළ සඳහා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නත් ගියා. මගේ ගුරුවරයෙක් හැටියටත් මම කියනවා ඔබතුමා වහම ගෙදර යන්න උතනින් අයින් වෙලා අපි පකිස්තානින් හාල් ගේනවා ඉන්දියාවෙන් ගේනවා මියන්මාරෙන් කොව සංගතේ උග්‍ර වෙලා යම් අවස්ථාවක ඒ රටවල නිෂ්පාදනය පිටට යවන්න මදි වෙලා ඒගොල්ලන්ට විතර ප්‍රමාණවත් එකක්වත් අපිට හම්බ වෙන්නේ නැහැ නේ හාල් රටයක් දැන් බන්දුල ගුණවර්ධන මැද්දුවා සතුටින් දෙන සහල් මිල අඩු කරා මාත් ගියා ඊයේ ඉරිද පොල්ට පොලේ යනවනේ හැමදාම ඔය කීන අඩුවීම පොලේ නන්නේ සහල් නිෂ්පාදනය කරන චීනය සහ ඉන්දියාවෙන් සහල් ගෙනාවොත් මියන්මාරෙන් සහල් ගෙනාවොත් මේ වක්ගඩු දෙක ඉතුරු වෙන එකක් නැහැ. ඒකින්ද අපි රටේ ජනතාවට කියනවා විදේශයේ ගේන මේ සහල් පාරිභෝජනයට ගන්න එපා. ඒක ආණ්ඩුවම කියන විදියට තමන්ගේ ශරීරයට අහිත කරයි. ආහාර පිළිබඳ අර්බුදයක් ඉදිරිකාර්ත තුළ නිර්මාණය වෙනවා. ඒ අර්බුදය දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. අප්‍රේල් මාසයේ අපිට ගත කරන්න වෙන්නේ ආහාර පිළිබඳ අර්බුදයකුත් එක්ක. කවුරු හරි කියනවා නම් පිටරටින් ගන්න කන්න ටික දෙනවා කියන කාරණාව. ඒකත් විහිළුවක් බවට පත් වෙනවා. අද අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ගෙන්න ගන්නත් ඩොලර ටික අපේ රටේ නැති අර්බුදයක් නිර්මාණය වෙලා තිබීම තුළ අර නටන්න බැරි විදිහට පොළොවේ දයි වගේ හැම එකටම කොරෝනා කියලා තමයි කියන්නේ. පොල් තෙල් වලින් ගහා කෑව, සීනි වලින් ගහන් කෑව, ඇන්ටිජන් එකෙන් ගහන් කෑව, එන්නත් වලින් ගසා කෑව. චීනෙන් ගෙනලා තියෙන කාබනික හාල්. දැන් අර වකුගඩු රෝග හැදෙන්නේ නැද්ද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. තනිකර ගොන් වැඩක් කරේ. දෙවන ලෝක සංග්‍රාමයටත් වඩා භයානක සංග්‍රාමයක් ලෝකෙ ජය ගනිමින් ඉන්න වෙලාවක්. මේ අයවැය ලේඛනය ගමට ගෙනාපු අයවැය ලේඛනය. රාජපත්තුමා ප්‍රකාශ කරා වගහ සංග්‍රාමයක් රටට අවශ්‍යයි. කුමක් සඳහා? ඔබට අපට රටට කණ්ඩ දෙන්න. චීනෙන් ගිහිල්ලුවා ෂී ජින්පින් හාල් පොට්ටක් දීපන් කියලා පොල් කට්ටක් ඇල්ලුවා. උගිලෝ ලක්ෂයක් දුක දෙව්වා. ඒක නැත්තම් ඔයාලා බඩගින්නේ. ෂී ජින්පින්ගේ හාල් ටික නැත්තම් අද බඩගින්නේ. ඉන්දියාවට ගිහින් කොහ මචන් තෙල් ටිකක් ගන්න සල්ලි දීපන් කියලා. නැත්තම් වාහන කොට උඩ ඉන්දියාවට ගිහිල්ලා පොල් කට්ටල්නවා. චීනෙට ගිහිල්ලා පොල් කට්ටල්නවා. හිඟා කනවා. මහජන පදුමුදල් වලින් අපේ ප්‍රතිරූපය නංව ගන්න වැඩ තමයි ගොඩක් වෙලාට පහුගිය කාලේ පුරාවටම සිද්ධ වුණේ. පාර්ලිමේන්තුව කියන ස්ථානයේ තවත් අපිට කෑකෝ ගහන්න තියෙන තැනක් නෙමෙයි, රටේ ප්‍රතිපත්ති හදන නීති රීති හදන තැන. ඉතින් එතන මීටමනා දෙයක් අපිට කරන්න ඕන. අපි කළ යුතු 74 වෙනි නිදහස අභිමානයෙන් සමරන විට මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපේ නිසා ලෝකයේ ඉදිරියේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ගැනීම සඳහා ණය ඉල්ලමින් ඩොලර් හිඟකම ගැන කියාපාමින් අද හිඟමන් යදින තත්ත්වයකට රටපත් කරලා තිබේ. අපේ රටේ ජනතාවගේ අභිමානය සම්පූර්ණයෙන්ම මේ වෙනකොට උදුරලා දාලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.